නිහතමානී නවසීලන්ත ක්‍රීඩිකාවන් ඔව් ඊයේ දවසේදී නිමාවට පත් වුණා සංචාරක නවසීලන්ත කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර T20 තරගාවලියේදී අපි දන්නවා එක් දින තරගාවලියේ ජයග්‍රහණය කරන්න ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හැකියාවක් ලැබුණා ජීවිතේ පළවෙනි පාරට තමයි නවසීලන්තේ හැමෝම තරගය ජයග්‍රහණය කරේ ඒ වගේම බයිඅට්‍ර සීරීස් එකක් ජයග්‍රහණය කරේ ඉතින් කතා කරොත් එහෙම ඒ තරගාවලිය අපි දන්නවා එක් දින තරගාවලියේ චමරි අතපත්තු හැකියාවක් ලැබුණා විශිෂ්ට ශතක දෙකක් ලබා ගන්න ඉතින් ඒ වගේම තමයි T20 තරගාවලිය ගැන කතා කරොත් එහෙම ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාවක් ලැබුණා අවසාන තරගයේ ජයග්‍රහණය කරන්න නමුත් පළවෙනි තරගයක ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණ කළා ඔවුන් තරගාවලිය දෙකට එකක් ලෙස ජයග්‍රහණය කරනවා ඉතින් එක් දින තරගාවලිය දෙකට එකක් ලෙස ශ්‍රී ලංකාව හිමි කර ගන්නකොට T20 තරගාවලිය දෙකට එකක් ලෙස නවසීලන්තය හිමි කර ගන්නවා ඉතින් ඉතාමත් හොඳ තරගාවලියක් චමරි අතපත්තු වන් වුමන් ෂෝ එකක් පෙන්වන්නට හැකියාවක් ලැබුණා ඉතින් අපි දැක්කා මේ තරගයේ අවසාන වුණාට පස්සේ නවසීලන්ත කණ්ඩායම ට්‍රෝෆි එක දින්නේ ඉතින් ට්‍රෝෆි එක ගන්නවා ඒ වගේම මේගොල්ලෝ ෆොටෝග්‍රාෆ්ස් උත් ගන්නවා ඉතින් ෆොටෝග්‍රාෆ්ස් වල මේගොල්ලෝ ශ්‍රී ලංකා කණ්ඩායමටත් එන්න කියලා කියලා ඉතින් කට්ටිය වෙනා යාළුවෝ වගේ එකතු වෙලා තමයි මේ ඔක්කොම ෆොටෝස් එහෙම ගන්න ඉතින් මේකත් එක්ක මතක් විදිහට දෙයක් තමයි ICC World Cup qualify අවසාන මහා තරගයේදී ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තේ ක්‍රීඩා කරපු තරගයේදී අපි දැක්කා ශ්‍රී ලංකාව ට්‍රෝෆි එක ජයග්‍රහණය කරාට පස්සේ නෙදර්ලන්ත ක්‍රීඩකයන්ට එන්න කියලා කියන ඉතින් ඒගොල්ලොත් එක්ක ට්‍රෝෆි එකත් එක්ක විකල ෆොටෝස් ගත ඉතින් ඇත්තටම හොඳ දෙයක් කියේ දේ කරන්න ඕනේ අර ක්‍රීඩාවේ ජීව ගුණය ස්පිරිට් ඔෆ් ද ගේම් කියන එක තියාගන්න ඕනේ ඉතින් මෙතරත් නවසීලන්ත කාන්තාව මෙතම ප්‍රබල කණ්ඩායමක් වෙලත් අපි දන්නවා ඒගොල්ලෝ වෙනම ලෙවල් එකක් ඉන්නේ ඉතින් ඒගොල්ලෝ ශ්‍රී ලංකා කණ්ඩායම බලද්දී මෙතන ගොඩක් ලොකු ඩිෆරන්ස් එකක් තියෙනවා නමුත් මේගොල්ලන්ට ඒ ඩිෆරන්ස් එක අදාළ වුණ නැහැ හැමෝම එකමින් හැමෝම ගොඩක් සතුටින් හිටියා ඉතින් මේක තමයි මතන්නේ ක්‍රීඩාවේ වෙන්න ඕනේ අර යාළුකම් කියන එක ගොඩක් තියෙන්න ඕනේ